සමන්තා චක්කවාලෙ සුවත්්‍රාගච්චන්තු දේවතා සත්දම්මං නිරාජස්ස සුනන්තු සංහමොක්කදං දම්මස් සවන කාඩු අයංගදන්තා දම්ම සවනකාලු අයං බදන්තා දම්ම සවන කාලු අයං ගඩන්ත නමු තස්සේ දගවෙතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමු තස්සේ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස් නමු තස්සෙ භගවෙතු අරහතුෝ සම්මාසම්බුද්ධස්ස ඒකා දසෙ දම්මාවිරිය සම්බුද්ධංගස්ස ගොප්පාදාය සංවත් ති අපාය බය පච්ච වික්කනතා ආනි සංස දස්සාවිතා ගමන වීති පච්ච වික්ගනතා පින්ඩපාතා පචායනතා සත්තුමහන්ත පච්ච විකනතා ජාති මහන්ත පච්ච වික්ගනතා සබ්්‍රක්්ම චාදී මහන්ත පච්චවෙකනතා දා යජ්්‍ය මහන්ත පච්ච වෙකනතා කසීත පුංගල පරිවද්්‍යනතා ආරන්ද විලිය පුග්ගල සේවනතා තදදිමුත්තතාතීති සැදැවත් වාසනාවන්ත පෙන්වත්න්නේ අපේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධරමයේ සඳහන් වන්න මෙලව යහපද සලසාගන්න දියුණු වහදාගන්න පරලව සුගතියක වාසය කරන්න සියලු සම්පත් ලබාගන්න චතුරාරී සත්‍ය අවබෝධයෙන් නිවන් සම්පත් අවබෝධ කරගන්න තවස්්‍ය කරන කරුණු එකු ලහක්ක අන්තර්ගත දේශනාවක් තමයි මේ ඉදිරිපත් කළේ. අද මේ ධරුණ දේශනා පින්කම අම්බලංගොඩ සිරි විජයාරාම විහාරස්ථානයේදී තමයි සිදු කරන්න. විජ්‍යාරාමාදීපති ඇතිපූජනීය අම්බලංගොඩ සුදම්ම නායක ස්වාමීන්දරයන් වහන්සේගේ අවවාද අනුශසනා පලෙදි මේ උතුන්පුන්න කරමය සිදුකරනු ලැබෙනවා. දිදුල මාධ්්‍යේදාලයේ දායකත්වල් ලබාගන අද මේ උතුන්පුුණ කම දායකත්වෙන් කටයුතු කරන්නේ අම්බලංගොඩ උස්වැල්ල පාර අංක පනස්තුන යන නිවසේ පදිංචි ආරයම් ඥානසිරි මහත්මා ආරයම් ඉන්ද්‍රලතා මහත්මී යන දෙපල ප්‍රධාන දවාදරුවන් තමයි මෙහි ප්‍රධාන දායකත්ව ඇතුව කටයුතු කරන්නේ. දෙපාර්සවේ අභහාවක් ප්‍රාප්තෝන මවුපියෙන් ඥාතිවරගයා සිහිපත් කරලා ඒ අයට සුගති සැප නිවන්සුව පතාගන දවා දරුවන්ට දරුමරඹුරන්ට ආසිරවාද කරලා මේ උතුන්පුුණි කරමය සූදානම් කරගෙන තිබෙනවා. පෙනුවත් ඥානසිරි මහත්මා දර්ුණදේශනා කීපයක්ම ශ්‍රවණය කරලා දිදුල මාධ්‍යිය ජාලයේ ඔස්සේ සමස්ත ලෝකටම බිසුරුවාහැරය ලොකු ධනයක් වැය කරලා කාලයක් මිඩංගු කරලා පින්කම සංසාර ගමන සැපවත් කරදන පින්කමක්. කොයිතරං ධනය තිබනත් සද්ධාව නැත්නම් මෙවැනි පින්කම් කරඩ අමාරු. සද්ධහාම මුරුකරගෙන තමයි නුවන සම්බන්ධ කරගෙන තමයි මවුට පියාට පින්දීමේ පින්කම් සිද්ධ කරන්න. එවගේම තමන්ටත් දරුවන්තත් ඥාතීන්ටත් යහපතක් වේවා යන ප්‍රාර්ථනා වැතුව පෙනක් දහමක් කරගන්නේ සද්ධාවන්තයෝ පමණයි දැන් මේ විහාරස්ථානී බලන්න මොනතරන් දර්සනීයද මනරම්ද සිත්කලුද කියලා මේ නිවස පන්සලවාගේ කියලා පරණ කිය මනක්තියෙනවා පන්සල යනු බොහෝම පිරිසුදු තැනක් කියන එක. මේ විිජාරාමී තැතුල්වීමේ දොරටුයි පටන් බෝධිමන්දලයේ දක්වා යන එන අයට පැහැදිලිව පේනවා. නායක ස්වාමීන් වහන්සේ අප්‍රතිහත ධයුරයකින් මේ වැඩකරගෙන යන්න. බෞද්ධ ජනතාවගේ ආගමික ජාතික වැඩසටහන් සියල් ඉෂ්ඨකර දෙමින් දාන සීල් භාවනා පින්කංවල සැදහැවතුනලා යොමු කරමෙන් කටිවුතු කරනවා. ඒනිසා තමයි ඥානසිරි මහත්මාටත් මේ පන්සලම තමන්ගේ පන්සලම තෝරාගන මවුට පියාට පින්දීමේ පිින්කම වෙනුවෙන් ධරමානු ශසනාවක් සිදුකර ගැනීමට තේරණය කළේ. පිනවත්ති බුද්ධ සාසනය, ලෝකයේ හැම තැනම හැම රටකම නෑ ඉන්දිියාවෙන් බුදුදහම ආරම්භ වනත් අද සම්පූර්ණයෙන් විනාස වෙලා නොයෙක් රටවලින් භික්ෂුවන් වහන්සල ගිහිල්ල විහාරස්ථාන හදාගන සැදෑවතුන ලාට පින්දහම් කර ගැනීමට අවකාස සැලසාදීල තිබෙන ලංකාව ආදී බෞද්ධ රටවල්වල ජනතාවට ඕන තරං දාන සීලභාවනා පින්කම් සිදුකරගන්න පුළුවන්. ඒ තමන්ගි වාසනාව බුද්ධ සාසනයයි නිවැරදි ආපත් සැදැහැති මනුස්ස ජීවිතයයි මේ දෙක එකතු වෙච්ච නිසා තමයි බනහන් දම්පින්කම් කරන්නේ මේ ලෝකෙටම බන්න විසුරුවාහරෙන්. සද්ධහා වීරය සතිසමාධි ඥාන කියලා හිත දියුණු කරගන්න ක්‍රම පහක්තියන පංචින්ද්‍රී පංච බලකයන් ඒවට තමයි. එතවොට මේ ගුණධරම පංචකය හැම චිත්ත වීතියකම පහළ වෙනවා. ඒකයි සිහිකල්පනාවෙන් බනහන් සිහිකල්පනාවෙන් දානමාන පින්කම් කරන්න කියලා. බුදුදම උගන්වල් සිහිකල්පනවිං තොරනං පිනක් දහමක් කළත්ේගේ සරුසාර විපාකනෑ එනිසා කවුරුත් බුදුන් වැද මල් පහන් පූජ කළත් මෞටපියාඩ සැලකවත් සලාකදාන සංගිකදාන පිළීලකොට පූජ කළත් බනහසුවත් භාවනා කළත් සීකල්පනවින් කරන්ඩුවට. එත ට ඒ බර සාාර පිංකම. ආනුභභාව සම්පන්න පිංකම. ආයුවරණ සැපබල ඥාන සම්පත් ලබාදන පංකම. ධනදානය යස ඉසුරු සම්පත් ලබාදන පින්කම. අනඒවා ගැන හිතල කල්පනා කරල සිහි නුවනම කවුරු දෙවුණු කරන්න මහන්සිගන්න. සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා දවසටවාර දහක් දෙදාහක් විතරමනෙහි කර බලන්න හිතට විශාල සාන්තිය. තරහා වෛර ක්‍රෝ දීර්ෂයා කරුව පරාජයට පත්වෙනවා. ඒ තරං බලගතුයි මේ මෛත්‍රී භාවනාව දරුවන්ටක් කියල දේලා. දරුවන්ගේ සිහිකල්පනාව දවුණු කර ගැනීම සඳහා වගබලා ගන්න තෝන. නිර්වාන සම්පක්තිය කියනෙක දේශනා කරන්නේ ලෝතුරහා බුදු කෙනෙක්. පසය බුදු කෙනෙක් නිරවාණය අවබෝධ කලාට තව කෙනකුට බණ කියලා නිවන අවබෝධ කරවන්න බෑ. දානයක් දන්න හම පිළි අරගෙන සුව පත්වේවා කියලා. එච්චි තන් පත්තිතන් කියන ගාථාව කියල පමණක් පින්දෙනවා බණකීම් මොකුත්ම නෑ. ලොතුරහා බුදු කෙනෙක් බුද්ධත්තර පත්වල බෝධීන් වහන්සේට ගෞරවේ පුද කරලා එතනින් පටන්ගන්න මේ දේශනය තමන් වහන්සේගේ ජීවිත කාලී පුරාවටම මේ ධර්මය ලෝකීට විසුරවා හරනවා. අපේ බුදුරජාණන් වහන්සේ ශෝත්තර දේශනා දහට දහක් පමණ දේශනා කල්ලතිය විශක් ශාපදප ප්‍රමාණ කෝටිගාල අවිධර්ම ද දි අනුවක් නොනවත්වාම එකම සූත්‍රයක් හිතල බලන් එකම සූත්‍රයක් අවිධර්ම දේශනය දින අනුවක් පැවැත්වූ පොඩි දේශනාවත බල. එවැනි ධරමයක් තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කද. අන්නේ ධරමීට මුල් තැන දේල තම අපිම මේ කටයුතු කරන්න. දම්මන් සරණං ගච්ඡාමිකන්නේ අන්නේ එක තමයි ධර්මය සරණය. නවලෝතුරා ධර්මය සරණයන්. අන්නේ නිර්වාණය අවබෝධ කරගන්න උත්සාහයෝන කම්මලි කෙනෙක් නිවන් දැක්කයි කියලා රංචිද නෑ. කම්මලි කෙනෙක් ධනවතෙක් කුනාාය කියලාරංචිද නෑ. කම්මලිකෙනෙක් දෙවුලොවට බමලෝට ගියා කියලා රංචිද නෑ. උත්සාහවන්තයා ධනවන්තයෙක් වුණා උත්සාහාවන්තයා අධ්‍යහාපනින් ඉහෙළට ගියා. උත්සාහවන්තයා ඉංජනීරුවෙක් දුස්සරවරය ආචාර්වරයෙක් මහචාර්වරය වුණා උත්සාහවන්තියා දිහානවකඥා විපස්සන මාර්ගඵල නිවන අවබෝධ කළ ඉටික නිවෙරද. එහෙමනම් උත්සාහය මත තමයි නිර්වාන ධර්මය අවබෝධ කරගන්න තිබෙන තමන්ගේ දෛනිග කටිවුතු එහලට ගෙනයන්නෙත් වීරය මත නිවන් සම්පත් ලැබෙන්න්නෙත් වීරය මත එහනම් මෙන්නවී කරුණන්වෙ කොළහා හොඳට ශ්‍රවණය කරල දරාගන ඒ අනුකූලව වැඩ කරන්ඩුව අපායබය පච්චවෙක් කනතා නිවන් සම්පත් ලබන්න කැමති අය උත්සාහයේ දියුණු කරන්න කැමතියාය අපාය ගැනවෙනී කරන්නඩුව තුඩ බය වෙන අපායට බයවෙල පින් කරනු අපාය කියනෙ සැපනෑ බිඳු මාතරයක්වා සැපනෑ අප අය කියන කයිු අය කියන්නේ සැපේට නවා අප පහවගේ සැප පහවගියය දුක් කඇත්තේය අපාය නම් වේ නිරය නී අය කියනෙක් අය කියන්නේ සැපේට නම. රයන් නාගමයක් නී කියන නැත නිරජ සැපනැත දුක් ඇත. එහෙමනං මේ නිරට අපාහිතගේ අය පින්කරපුයිද නෑ පංකරලත් ඇති බාගිට ඕනවට පාවට. එහෙම නම් අපායවල් ගැන හිතනකුට බයි හිත අත පය කපනවා උලතියනවා හම ගලවන ඇටකටු කඩනවා. ඒ වගේම නිල සතුන් ඉන්න තැන්ට වේෂි කරනවා ඒ සතුන් හපාාවන කනවා ඇැබැ මැරෙන්නේ. ගිරි ජාලාවකට වීෂ කරනවා මැරන්නේ. ලෝකුඹොක නරකෙට දාන තැම් ගොජු ගොජගාල වතු නටන වතුරට දානත් මැරෙන්නේ තැම්බි තැම්බිදය. කෑගහන. විලාප දෙනවා. ඒත් පැනලයන්න බෑ කරපු පවී විපාක විදිින්ඩුව සත්තු ගාතනය බොරකම කාමමිත්‍යචාලේ බොරකීම බද්‍රවයේ පාවිච්චි. මේ දරුණු පව්පහ කලානං අපායට යනවමයි බේරුමක් නෑ. මෞටපියාට නොසැලකුවානම් මෞටපියාට තරජන ගරජන කලානම්. බෙහෙර විහාර භිනාශ කලානම්. ධනමාන පින්කං වැලක්කුවානං අයෝ යහපතනෑ දුකමයි. නිරාදුක. ලාපොරොත්තු වෙන්ඩුව. ඒ නිසා අපායට යන්න වැඩඩ නතර කළ ුතු. අමාරුදයක් නැමේ. සිතකාය වචනය සංවර කරගන්න ච්චරයි. කටවාගන ඊටයම වචනය සංවර. කය සංවර කරගත්තා හම හිත සංවර කරගන්න ලේසි. දැ පුරා දවසක් තනියම ගෙදර හිටියුොත් බලන්න කල්පනා කරලා. කයත් සංවරයි වචනය සංවර බොහො හොඳයි. සී රැකුණ. ඊළඟරතින හිත සංවර කරගනය කමාරු. තන්නාව තරහා වෛර කුරෝධ ීරිසියා බහුලයි ඒවා වැඩ පවත්වා ගන්න ටෝන ඒකටයි බනහන්ඩුව. ඒකටයි භාවනා කරන්න. දාන සීල භාවනා කරන්නේ ඔන්නුයි තන්නා තරහා වෛර කරෝධ මදමාන ීරිසියා නැති කරගන්න. ඒවා මරණීද පත්වන වල හිතට ආවත් සැපයක් දකින්න බැ නිරාදුක හිමි වෙනවා බුදුගන්න සිහිුණු මේ පින්කන් සිහුණු ධනමාන පින්කං සිහුණොත් ඒ කාන්තෙන් චාතුර මහරාජිකාදී සදෙවුලු උපදින්න පුළුවන් එහෙම නම් අපාය ගැන සිහිකරල දුක්මුසු වඩුවන පවින් වලකන්න ටෝන එතවල නිවන දක්වාම සුගතියකින් පුළුවන්කමතතියවා. නිසංස දස්සාවි අයිලඟට. දානසීල භාවනාපින් කංවල අනුසස් උත්සාහයේ අනුසස් ඒවහිතන්ඩුවන. බනැසීම භාවනාකිරීමගේ අනුසස් හිතනකොට තමන්ට දැනෙනවා.ේ මම නං අපායිත යන්න නෑ. මම යන්නේ දෙවුලොවට බඹලොවට නිවන දක්වාම සුගතියක ඉන්නේ කියලා ගමාගේ ධනමානාදී පිින්කං ගැන හිතනකොට හොඳ සන්තෝෂයක් දැරෙනවා. දැන් බලන සමහරක් මරණීට යනකොට මරණ වෙලාවී මල් වතු පේනු. දිවී ලෝක පේයනවා වෙහෙර විහාර පේනවා ඒ වෙලාවට කවුරුත් බාධකරන්න අන්ඩිපා සුබ ලකුණක් කෑකෝ ගහන් දෙ අන්ඩපා නිදහසේ ගමන යන්ඩරින් ආ නනිතකොටයා හොද තැනකට යනු. බාදා කිරීමනොත් භහයනකයි පවන් සලන් දෙයන්නු. වතුර පෝන්ඩයනවා. ඒවගේ මතපයිම සාත්කරන්දයන් ඒව කරන්න හොද නෑ. ඒව කරන්න හොදනෑ. එයාගේ නිදහස්සය අවසංගමනයන් කළ පින්කං සිහි කරල දෙන්න පිරිට්ටිකක් කියන බොහෝම හොදයි. අනිවා ආනි සංස ගැන්නේ ඒවට ඒ කරපු දේවල් අනුසස් හොඳයට මතක් කරනගොට සුගදි සම්පත් ලැබෙන වීරියද දියුණු වෙනවා වන් සම්පත් ලබන්න පුළුවන් කමතියන. ගමන වීතී පච්ච වෙක් කන ත මම මේ යන්න පොහෙද කොමන මාර්ගයකද යන්න කෙල වටහ ග්ඩුව ලෝකයේ මිනිස්සු අධර්මවාදී අපි ධර්මවාදී අපි විනේවාදී ආනීවා ගන හිතලා අපි මේ යන්නේ නිවන් ගමනක පිරිසුදු මගක කියල හිතල සතුටවැඩුව ප පිරිසුදු මාර්ගය. බුදුරජාණන් වහන්සේ පෙන්නම් කළේ අපින් මෙැස්සෙක් මදුරුව වනු උකුණයකොටුවත් කරදරයක් පන්න බෑ කියලා. කොච්චර පැහැදිලි ගමනක්ත බල. කරුණාව මෛතත්‍රිය දයා වනුකම්පාවෙන් පිරිපුොන් ජීවිතයක් ගත කරන්ඩේ කිව්වා. මනුස්ස්‍ය ජීවිතය ලබන්න බෑ ත්තරම් දුලබ. අප වාසනාවට මේ මනුස්්‍ය ජීවිතය ලැබුණේ. මනුස්්‍ය ජීවිත ලබන්න අමාරුම දෙයක්පන්න මනුත්සලෝක පොදුුණොත් ඕනෑ තරම්පින් කරන්න පුළො. නමුත්තිේ අවකාස ලැබෙන්න්නේ ස්වල්ප දෙෙනටයි. එනිසා මීලබා ගත්ත මනුස්ස්‍ය ජීවිතයේ සාපරාදී ලෙස මරණීතයවන් දෙපා දානසීල භාවනාපින්කම් කරමින් බුදුන් වැඳගෙන. මෞටපියාට සල්ල කහොඳ දැහැමි ජීවිතයක් එක්ක මරණට යන්න බොහෝම හොඳ. ත කුපදන්න පුළුව. හොඳ තැන කුපදින්න පුළුව. සමහර ය අපධාන පාලිය ධර්මය කියවෙනවා කල්පල් ලක්ෂයක් සුගතියක දල පින්කම් කර කල්ප ක්ෂයක් පොඩිගානදද බරන්න. කමදාකොත් තපායක් දැකලනෑ.ඒරහතන් වහන්සේ නමක් බුද්ධපු මල් පහන් පූජ කරල බුදුගුණ වරණනාවක් කලලා කැනති විශෝගාත්තාාව මෙිනිහි කළ තේරුම කිව්. ඒ පින බලන්න කල්පල් ලක්ෂයක් කොන්හන්සේට මනුස්ස සම්පත්දිව්‍ය සම්පත් සකල සම්පත් ලැබුණ. සක්විත රජකම වාරදාහක් ලෝකෙට මේක රජකෙනයි සක්විත රජවරුවෙන්. වාර දාහක් කම්වෙෙලතිය. මාලිග අසෝහාරදාහයි. රාජ්‍ය අසෝහාරදායි බලන්න පොඩි රජෙක්ත. ඒ රාජශ්‍යයි සම්පත්තිය ලබන්න ලෝකයේ උසස්ම සම්පත් ලබන්න මේ බුද්ධ පූජාව බුදුගුණ භාව නාව හේතු වන බව ධර්මේ පෙන්ඩනෝ. පින්ඩපාතා පචායනැතියක භික්‍ෂූන් වහන්සේට. භික්‍ෂූන් වහන්සේට ධනමාන පූජා කරන්නේ මවුපියන් සහෝදර සහෝදරයක් නෙමේ සියලම දායක පිරිත එයනම් සුවපත්තේවා කියන වාශිරවාද කර්ඩුවනට පින්දෙන්ඩුවන. අප නීතියක් තියෙන ප්‍රතිවක්ෂ කර දාන වලදන්ඩුවන. ආනි නීතියට ගරු කරලා සිව්පසයේ පරිහරණය කරනොකොට භික්‍ෂූන් වහන්සිට විශ්සාල පිනක් ලැබෙනවා. උත්සාය හොඳට මත්තු වෙනවා. නිවන් මඟ තමතිරුණයි. නිවන දෙශට යන්න පුළුවන් කමතිය එච්චර බලවා. ද මී පින්න තුල්ලා අඳින්න පදින දේවල් කනඹුණ දේවල් ඉන්නෙසේ නිවහන්න. සීකල්පනාවෙන් තොරව පරිහරණය කළයි කියල ප්‍රශ්නයක් නෑ. අපිට බෑක්. බුද්ධ නීතියක් තියෙනවා. චීවර පින්ඩ පාද සේනාසන ගිලාන ප්‍රත්තිය පූජකඩු පයිසිහි කරණඩුව. ඒ අඩ පින්දෙන්ඩුව නාසිරවාද කරන්න ඒව ප්‍රත්තිවක්ෂාවෙන් පරිහරණය කරඩු. රොකු නීතියක්කේ. ආනිෙක භික්ෂුන් හන් සේතේවා දියුණු කරගත්තාම. වීරිය හොඳට වැඩෙනවා සුගදි සම්පත් ලැබෙනෝ නිවන් සම්පත් ලැබෙන සත්තු මාන්ත පච්චවෙක්ක නතා අපි බුදුරජාණන් වහන්ස ගැෙන හිතන්ඩුවන් විසි අසංකෙහිය කල්ප ලක්ෂයක් දන්දීන මේ උතුම් ලෝතුරා බුදු පදවී ලැබනේ දෙතිසක් මහා පුරුෂ ලක්ෂණයෙන් පුරුෂ ලක්ෂණ තිස්් දෙකකින් සමන්විතයි කුඩා ලකුණු අසෝුවකින් සමන්විතයි ඒ වගේ ව්‍යාම ප්‍රඩාවෙන් කීතුමාලා ලංකාරින් සමන් විතයි. ඒවගේ මහා දර්සනීය ජීවිතයක් ඇති උතුමාගේ ගුණසිහිකරන්්ඩෝ න ති බිසෝමග වාරහන් සම්මා සම්බුද්ධෝ යන පාටේ. එහෙම මෙනිහි කරනුකට බීරිය වැඩෙන්න පටන්ගන්න.ඒවගේම සිහිනුවනත් හොඳට වැඩෙනෝ මරණෙන් පස්සෙ දෙවුලොවට යන්නේ ඟට නිවනට පත්වෙන. ඇ බලන්න බුදුරජාණන් වහන්සේ ගැන හිතන අයට සසරකව දාකොත් දුක්විදින් දූලන. බෝධන් වහන්සේට වදින පුදන වෙහර විහාරවලට වදින පුදනය දුකට පත්වෙන නෑ. වෙහර විහාර හදපුවාය දුකට පත්වන්නේ නෑ. අන්න ඒවා ගැන හිතල කල්පනා කරලා බුදුරජාණන් වහන්සේටම වතාවත් කරන්නඩ ඕන ගෞරවේ පුද කර ආනන්ද මහරහතන් වහන්සේ බුද්ධ පරනිර්වාණෙන් පස්සෙත් අවුරුදු හතලියයක් බුද්ධ පූජාව කරලතිය උන්හන්සේ වැඩහිටිය කුටියට මල් පහන් ගිලන් පස දවල් දානය පූජ කරලතිය බලන්න රහතන් වහන්සේ නමක් වෙලත් බුදුරජාණන් වහන්සේ පිරින්වන් පාලත් බුද්ධ පූජාව කලා ආන ආභහසී තමයි අපට මේ ලැබිලතියෙන් ඇම කෙනකුම බුද්ධ පූජාව කරන ධනමාන පූජා කරන වන්දනාමාන කරන ආන හැමෝටම උත්සාහය වැලෙනවා නුවන වැලෙනවා සුගති සම්පත් ලැබෙනවා නිවන් සම්පත් ලබෙනවා අතිවිසිිෂ්ටයි ඊළඟට ජාති මහන්ත පච්චවෙක් කනතා අපි මේ සිංහල ජාති උපන්න නිසා තමයි මේ පින් කරන්න තම ලෝකී නොඒක් ජාතිකවෙන්න. ඒගොල්ලු බණහනවද භාවනා කරනවාද මෞට පියාල සලකනවද වැදුම් පිදුම් කරනවද නෑ. මේ සිංහල ජාතිකයෝ තමයි පුදුම විදිහ පින් පින්දහම් කරන්න. වෙසක් මාසය පොසොන් මාසේ බලන්න දෙන දන්සල් ප්‍රමාණය කිසිම රටකනෑ. බුදුරජාණන් වහන්සේට කරන පූජා සත්කාර මොන තරන්ද බලන් ආන්න ඒවා ගැන හිතනකොට තමන්ගේ සද්ධාදී ගුණ වැඩෙන වීර වැඩෙන නිවනට සමීප වෙනෝ. සබ්‍රක්්මචාරී මහන්ත පච්චවෙක් කනතා බුදුරජාණන් වහන්සේ වගේම සැරියොත් මුගලං ආනන්ද කාර්ශප රාහුල වැනි මහරහතන් වහන්ශේලා ගැන ආහන්න දකින්න ලැබිලතියෙන. වැදුම් පිදුම් කරන්න ලැබිල තියෙනවා ඒ චරිත ගැන අහලතියෙන ඒ රහතන් වහන්සන කල්පල් ලක්ෂයක්ක පාත ගිහිල්ල නෑ. ඒ බුද්ධ පූජාවී අනුහස බුද්ධ වන්දනාවේ අනුහස්ස ඉරහඳවාගේ බැබලෙනම් මෙන්න මේවා ගැන හිතනකොට කල්පනා කරනොට අහනකොට උසාහය හොඳට වැඩෙනව දිව්‍ය සම්පත් ලැබෙනවා නිවන් සම්පත් ලැබෙනවා. ඒ අති විශිෂ්ට ඒවාගන හිතන කල්පනා කරන වැඩිවැඩෙන් ගුණ ධරම දියුණු කරන්නකින් උපදේශය අපට ලබ දෙනවා. දායජ්‍ය මහන්ත පච්චවෙක් කනතා අපිට විශසාාල දායාදයක් මේ ලැබුණේ මේ දායාදය හැමෝටම ලෝකෙ නෑ හොඳ ප්‍රමනාප දෙයක් හදහගත්තා පලවිනි කොටස බුදුරජාණන් වහන්සේට. හොඳ මල්වට්ටිය කම්මනො බුදුරජාණන් වහන්සේට. බලන්න මේ වගේ පනිත්‍යාවයක් කරන ජනතාමතුරයි අපිඋ පන් හොඳ පළතුරක් හැදුුනොත් බුදුරජාණන් වහන්සේට පළවෙනි කොටස වී අස්සන්නගත්ත පලවිනි කොටස බුදුරජාණන් වහන්සේ ඔන්න ඒගේ පුදුම විදි බලයක් ශක්තියක් පින්වති අපට තියන සද්ධාව නැවති දායාද අපිට හම්බෝවන. ඒ බුදුරජාණන් වහන්සේගේෙන් ලැවිිච්ච ඒ උතුම් දායාදේ නිසා තමයි ඔබ අප පුදුම විදිහට මේ ජීවිත හදාගනතිය. බැනග නාවත් බනින්දයන්න හොදන. ගහන්ඩාවත් ගහන්දයන්න හොදන එක නිවටකමක් නෙමේ උදාර ගතිගුණයක, බුදුරජාණන් වහන්සේට කොච්චර බැගනාවත් උන්හස බයින්ඩ ගා දනෑ මහරහතන් වහන්සරට කොච්චර බැන්නද බනිඩ ගියාදැනෑ සැරියොත් හාම්දුරන්ගේ අම්ම දරුවටි ඔක්කෝ මහන කරගත්ත කියලා එතුම අන්න්‍යයාගිමිකයි භික්‍ෂූන් වහන්සේන්නමක් දැක්කාම බනින නමුත් කියල තිබන පිිය අම්ම මෙහෙමයි බනින්න නිග්‍රහ කරන්න පුරෝ ගණන්ගන්නපතින් දරූ හයිදනා නැතවුණ වේදනා තමයි මව් කෙනෙකුට ඔයම්ම අපිට හදාගන්න පුළුවන් වෙලාවක් ගනවයිකිවූ. පච්චම වයි සිද බනහල එතුමයක් සෝවානව නැතකුට සමාවගත්තයක ඉවරයි. එමගේ පින්නතින් අපි කල්පනා කළ බල නොකොට ශසනදායාදය ගැන හිතන කල්පනා කරලා වැඩිවැඩියෙන් පින් කරගත්තම සංසාරී හොඳ තැන කුපදනෝ මොනම දේකින්වත් අඩපාරුනේ. උසීත පුද්ගල පලිවද්්‍යනත. කම්මලි පුද්ගලු ආස්සරය කරන්න දෙ පැයිකෝ. උදේහතාට නමේ දහයි වෙන කන්න නිදාගන්න වන. රැකියාව කරියකට කරන්න ඇත්තම් උනන්දුව නැත්තම් පිනද්ධාමක් කරන්න ඇත් ඒේකුල් ආස්සරි කරන්න දෙ පැයිකූ. ආශය කොරොත් ඒගොඩට වැටෙන්. කම්මලි පුද්ගලේ. උදාශීන පුද්ගලයේ. වීරය මද පුදගලෙක් නොුවන මද පුද්ගලෙක්. කෙනෙක් ආශරය කොත් කවත් දකොස් සැපයද්දකින්න බෑ දුකමයි එනිස්සේක ප්‍රතික්ෂේප කරා. ආරන්ද වෙරිය පුද්ගල සේමනතා උත්සාාවන්ති ආශ්‍රය කරන්න ආන ලොකුමදේ පන්සලති අන්ඩෙන්ඩුවන දම්පින්කම් කරන්ඩුවන බනතික හණඩුවන භාවනාවක් කරන්න එතුකොට රුස්සාාවන්තයා තමයි උපදේසිදෙන් යයා සත්පුරු සේ. බඳුවන ආශ්‍රය කරන්නට කියෙන බුදුරජාණන් වහන්සේ වදාළ බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලෙත් බදය කාලි උපාශිකා මාත්තාවරු දන්දනය කමයි කර දොලයිෙන් පස බනහන්දය හැන්දෑවයා පහුවෙන් මේ උත්සාහයේ නිසා තමයි ඒගොල්ලෝ ඔය තත්වයට පත්වනි එවගේ දරම දේශනාාවලදිත් නිත රෝම පොදෙස් ලබාදන්නේ උත්සාහවන්ත වෙන්නේ පමලිවෙෙන්ඩිපා. මානිවත්තා භික්කම ආපස්සට යන්න්න පඉස්සරහට ඉස්සරහට යන්න. බුද්ධ දහග උගන්වන්ම ස්සරහට යන්න. මානිවත්ත නවතින්ඩෙපා. අභික්කම ඉස්සරාටමය යන්න ඔබගේ ජයිසංකේත එතනයි. ආනික තමයි බුද්ධ දේශනාවේ ගෞරුවනය තැන ඉදිරියට ඉදිරියට යන්න ආපස්සට එඩිපා කිය. අනාත පිින්ඩිග සිටුවරයා, බුදුරජාණන් වහන්සේ හමුවෙන්න්න පලවිනි දවස යන්නේ වද්‍යම රාත්‍රී බුදුගුණ බලෙන් එතුමට ආලෝකයක් ලැබන ආලෝකය තම යන්නමේ සෝනක් මැදින් යනගොට අලෝකෙ නැතිවුණ ගන අන්දකාරය එ මහා දනවතෙක් සිටුවරක් බයවෙලා අපහවාවා තවටික වෙලාවකට ආයිත්‍ය ආලෝකය හම්බෝන. ආයිදගයා මැදක් යනොට ආලෝක නතිවන ආපහවාාව. තුංවොරක්ගේ ඇහැරිල්ලා එතකොටද ශීවක කියල දිවිරාජිය කියනවා එ බලංහිතීමේ ගමන සිතුවරය ආපස්සට යන්ඩිපා ආපස්සට යන්ඩිපා ආපස්සට ගියොත් පරාදයි. ඉස්සරහතම ඉස්සරහටම යන්ඩ ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩෙන් වැකු. ආන්‍යතුට මෙ අහිරියෝන මා හිතන්න කාරණිෂ්ට වෙනවා ඉදිරියටම කිය ගියම් බුදුරජාණන් වහන්සේ කතා කළ ඒහි සුදත්ත සුදත්ත මෙහි එන්න සුදත්ත කියෙන නම කවුරුද දන්නේ නෑ ගමී රටේ පාවිච්චි කරන්නේ අනාත පින්ඩික මෙයා හැම දාම දන්සල් දෙනවා ඇයි විශාල ව්‍යාපාරිකයේ බඩු කරත්ත පන්සය දාහ පටෝගනය න එකඒ රාජ්‍යවලද ඒ රාජ්‍යෙන් මේ රාජ්‍යයට ගෙන්ස විසාල ධනවතඒ වගේ බැංකු තිිච්ච කෙන ොලිකරුවේ නිසා මහා දනවතෙක් තිමතුමා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහාාම ඒ හිසු දත්ත කිව්වෝ. දිගාවෙල වදදනා කළ. බනපද දෙකතුනයි දේශනා කළේ එතුමා සෝවාන් මගින් නිවනට පත්තුන වනන්තරේද ආර්‍ය සේනාසනේදී නිවන් සම්පත් ලබාගන ආරාධනාවක් කල ස්වාමීණී සාවත්ති නගරී බුදු කෙනෙක් නෑැකිව. සාවත්්‍ය නගරයට බඩින සේකවාක ආරාධනාව කළ යන් එතනද තමයි. ආරාධන පිළියරගෙන එතුමා දානිත් ඉවර කරලා ගිහිල තමයි සාවත්‍ය නගර වූ ජේතව ආරාමී හදන්න පටන්ගත්. එං ලැබිච්ච සේවය සිදුවන ලෝක ශාසනක සේවයේ ශීමාවක්නය. බලන් එතුකොට ආපස්සට යන් එප ඉදිරියට ඉදිරියට යන්ඩෙකු ශීවක දිවි පුත්‍රයා නමි්‍ර වාසනාවන්තේ ඒ මගුස්සේ ගිහිල තමයි නිවනට පත්ව තදදිමුොත්නතා උත්සාහය වැඩන නිවන් සම්පත් ලැබෙන පින්කම්ම කරන්දයකිු. ඇයි යි මනුස්සෙක් වෙන්න නැත්නම් දෙව්ලෝ බඹලෝයාම ඉස්තිර නැත්නම් පුළුවන් තරන් පින්කර ගණ්ඩේකෙන උපදේශයේ දුන්න. දැ අද අපි මේ මනුසුලෝකන්න හිට මැරුණු කොහේයි දෙගල කවදන්න නිසා තමයිකිව අද අදම පින් කරගන්න උපමාවක් කිව්වා. හිසගිෙන ගත්ත කෙනකෝ මේ ගින්න නිවාගන්නට මහන්සි ගන්න. ආම්්‍යය වගේ මේ සංසාරදුකෙන් නිදහස් වෙන්න අර හිසගිනි ගත්ත තැනත්තා හිසගිෙන නිවාගන්නට මහන්සි ගන්න වගේ සංසාරදුකින් නිදහස් වවෙන්න පුළුවන් තරම් මහන්සි ගණ්ඩේ කිවූ. ලොකු දෙයක් කරන්න නෑ සිතකායි වචනය සංවර කරගන දාන සීල් භාවනා පින්කන්තුනක් කරගන්ඩී. ධනමී පින්කං කියව මුදල් කෝටි ගනම් වැය කරමින් කරන එක නෙමේ. හිතේ සතුටිින් බත්හැන් දක් දුන්නත් හොඳට මැති. එච්චර බලව. එකම බුද්ධ පූජා පංකම කල්ප දසදහස් ගනන් සපවිපාක දීරතිය එක වරක් පූජ කර අපි ඔබ කුච්චර වාසනාවන්තයෝද. අන්න ඒවාගන නිතර නිතර හිතල කල්පනා කළ සතුටුවෙන්. මේ ලවාගත්ත බුදුදහම ලෝකී හැමෝටම නෑ බෞද්ධෙෝ ව නත්මේ බුදුදහමට සමීපනෑ ස්වල්පදන. අන්න ඒවාගන හිතල කල්පනා කරලා තමතමාගට ලැබිච්චමි ජීවිත වාසනාව තවතවත් ආලෝකුමත් කරගන්. බුදුදහමට තමතමත් සමීප වෙන්. ඉේ තන්හා තරා වගර කුරෝධ මදමාන පුළුවන් තර අඩු කරගන්න. හොඳහිතං ජීවත්වන්න. හොඳහිතන් මරණයටයන් ආදරස සම්පන්න ජීවිතයක් ගත කරගන්. පන්සලට නිතර යන්ඩන්න. දරෝටිගත් පන්සලට යොමුකරන් ආ නෙතවෝට දරෝටික නොමගතයන්න නැහැ සුමගත තමයි ගමන් කරන්න. මේවාගන හිතල කල්පනනා කළ කවරු. අපේ බුදුරජාණන් වහන්සේගේ ධරමයට අනුකෝලව තමයි ඔබ අප සීරුදනාම මේ කටයුතු කරගෙන යන්නේ. බුදුරජාණන් වහන්සේ නිසා තමයි මේ සාබිසාල පින්කරගෙන පිතයෙන් අද මේ ලෝකෙට බනක් කියවන්නේ ඒ බුදුරජාණන් වහන්සේ නිසා ඒ බුදුරජාණන් වහන්සේ මොනතරං වෙහෙසුන දවරුදුහතලිස් පහක් දිවාරාතරී නැතුව වෙහෙසුනා ඇයකොත් විනාරි විස්සයි දවසටම සැතපුනේ බලන්ඩ ගත්ත වෙහෙස එහි ප්‍රතිඵලයක් හැටිියට සෝවිසි අසංකෙයියක් දෙනා නිවනට පත් වනා. අදත්මී බුදුදහම පවතින්නේ එදා ඒ බුදුරජාණන් වහන්සේ දේශිත ධරමය නිසානේද. අන්න ඒවා ගැන හිතල කල්පනා කරලා පුළුවන් තරං සන්තෝෂ වෙන් සද්ධාදී ගුණ හොඳට දියුණු කරගන්න ධන පාරවිතාදී දශපාරමිතාාවෝ හොඳරද වුණු කරගන්න. කරුණාව මෛත්‍රී දයාවනුකම් පවිහිසාගුණන පුළුවන් තරන්දි වුණු කරගන්න. මෙලව ජීවිතයත් හොඳට හදාගන්න. පරලවස් සුගතියක මිදලා මේකීපු කරුණුකාරණාවොත් හිතේ දරාගෙන ඉතායික්මනින් අපට දුක්ක සමඳ නිරෝධ මාර්ග චතුරාරි සත්‍ය අවබෝධ කරගන. මේ භයානකු දුකෙන් නිදහස් වෙලා අපටත්. අමාමහනිවන් සම්පත් අවබෝධ කරගන්න මේ පින හේතුවේවා වාසනාදේවා කියෙන සාදුකෙල ප්‍රාත්ථනා කරගන්න. ඒමන ආරයම් ඥානසිරිමහත්මා ඉන්දරනතාමහත් මේ ඇතුළු පින්න තුල්ලාස තුරට පත්වෙෙන්ඩෝන. නැවතවතාවක් තමන්ගේ ධනය අනුගාමික නිධානයක් වසිංමී තැන් පත්වනේ. ඇති විශාල පිනක් ලැබෙන. සංසාරයේ කවදාක්වා දුගී දුප්පත් අසරන වෙන්න නෑ. සාගනි වේද නාවගද සතරපා දුකට යන්න නෑ. මනළොවත් දෙවළුවත් බඹලවත් සුකිත මුදිත ජීවිත පෙලක් ලබාගනරම අමහමහනිවන්සූ සලසා දෙන මහාපින්කමක් කලා කියල සන්තූෂයට පත්ව. එහෙමන් තුනොරුවන්ට ගෞරවය පුද කර බනට ආරාධනා කළ සීලයක පිහිටල්ලා. ධරනස්්‍රවනය කරම රැස්පත් කරගනු ලැබූ පින පිවත්්‍යාන සිරි මහත්ම අපේක්ෂා කරන්නේ. අභහාම ප්‍රාථන ආරෙම් ඇුණන් ශල්වාඒවගේ ආරෙම් ප්‍රේමදාස යන පියවුරු දෙපරටත් කේකේ කමලාවතිබී ඥානවති යන මවුරු දෙපලටක් ආරම් පත්මසිලිේ මහේෂනිලන්ත වෑනනුවන් ඒවගේම චතුරිකා මදුසානි මිලිබිරිිය පී චාමික සත්සර මොනුපුරා ඇතුළු මව්පස පිය පස අබහමක් ප්‍රාථසීරු ඥාතිවරු. මේ උතුන් පින්දැක සාදු සාදු කියන මෝදං වෙත්තුවා. මේ පින් ලබාගන එයි සැපීට පත්තේවා දුකක් කරදර පීඩාවක් නොවේ. වකල් මරණයක් නොවේවා, සතර පාදුකක් නොවේවා. දුගේීදු පත් අසරන නොවේවා. පින්වත් ගොනවත් දැනවත් ජීවිත පෙලක් ලබමින් පාරමීපුරා ඒ අයි තමහමහ නිවංසුවත්තේවා කියෙන සාදු කියල ප්‍රාර්ථන කළ පින්න්නේෙන්. ගරු කටයුතු අඹළංගොඩ ස්වදම්ම නායක සාවාමීන් වහන්සේ ඇතුළු සංගරත්නේදොත්. පරලු සැපත්තුනු ඥාතීන්ට දායයිකවරුන්ටත්. මේ බනාන හැමෝගෙම පරලුවෝගේ ඥාතිවරොත්. රට දැයිවිනිවිින්දිවිපිදූ. සියලු රණවිරෝත් මේ විහාරස්ථාන වැඩෙහිඳ ලපොවත්තු වුණන නායක ස්වාමින් වහන්සේලාත් මේ පින් ලබාගන දුකින් අතමිදේවා සැපේට පත්තේවා. අමහමහ නිවංසුුවත්තේවා කියල සාධ කියල පෙන්දෙද. එවගේ මොබා පහදා වදාාතවා සවජීවත්ව ඉන්න මෞුට පියාට ගුරුවරුන්ට වැඩිහිටියන්ට ඥාතීන් තන්වයේ පෙනගත් වෙලා. ඒ හැමෝමන්දදිි දුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත්වෙත්වා සුගති නිවන් සම්පත් ලබත්වා කියල සාදු කියල පෙන් දෙෙව. සාසනාරක්ෂක ෝකපාලක සතරවරන් දෙවිවරු විෂ්ණු ගතරගම සුමන සමන්දි විරාජවරු. මෙත් බෝසතාානන් දුට ගමනු දිවිරාජය. මහමායාදිි විරාජය සක් දෙව් රජතුමා විශ්ව කරමදී පොත්ත්‍රයා. වැස්සවල්ලා කොන්නවල්ලා කම්බවල්ලහක දෙවියූ.මී පිල්ලවාගෙන් හැමෝටම දෙවු රැකවරණේ. ලවාදෙත්වා දෙවියන්ටත්. අමහමහනිවංසුවත්තඒවා කෙෙන සාදු කල පින්දෙන්. මෙ අම්බලංගොඩ පොරොවරවාසෙන්ටත් ලංකාවාසේ ලෝකවාසේ, අනන්ත ලෝකවාසේ, සීලු සත්ව යෝත. මේ පින් බලෙන් නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත්වෙත්වා හැමෝටම යහප තක්වේවා. දිදුල මාධ්‍යජාලයේ සභාබද පූජ මාලිගා විලස්සජිස්වාමින් වහන්සේටත් කාරිමන්දලේටත්තු දව් පදවකන හැමෝටමන් නිරෝග සම්පදධීර් ගෞ සම්පද්ධී වනුේ ආහදැලසේවා. අම්ඹලංගොඩ සිරිවිද්‍යාරාමාධීප්‍රදඇති පූජනීය රාජකීය පණ්ඩිත අඹලංගොඩ සුදම්ම ස්වාමින්දරන් වහන්සේටත්. සියලළොම ස්වාමින්දරන් වහන්සේලාටත්. මේ පින් බලෙන් තුනුරුවන් සරණින් නිදුක් නීරෝගි සම්පල්ල බේවා දීර් ගහෞසල බේවත් දියුණුවක් යාපතක්වේවා පාරමී ගුණත් දියුණු වේවා කියල සාදු කෙර ප්‍රත්ථනා කන. අවසාන වසයෙන් මේ රැස්කරගතු දාළ පින් බලින් බුද්ධධම්ම සංගරත්නත්තර යනු භාවයෙන් ජෛස්ශ්‍රී මහබෝධයෙන් වහන්ස ගරුවන් වැි මහස්සෑ යා අනු භාවයෙන්. කේසධාතුන් වහන්ස ලලාටධාතුන් වහන්සේ, ග්‍රීවාධාතුන් වහන්සේ අකුධාතුන් වහන්සේ සතර දළදා වහන්සේ සතට ශ්‍රීපා දස්ථාන ආණුභා බලයේන්ද. ෂ්ට දරෝනියක් සොළුස් නැලියක් සරුවක්ට ධාතුන් වහන්සල ගානු භා බලේෙන්ද. මනුළොව දෙවුලූ බඹලු වැඩීන්න බෝධින්න් වහන්සල ප්‍රතිමා වහන්සල සෑරදුන් වහන්සල ගානු භා බලේන්ද. බුද්ධ ගයාව බෝධයෙන් වහන්සේ වජිරාසනයානු භා බලයෙන්ද. අනන්ත බුදු ප්‍රසේ බුදු මහරහතන් වහන්සේ ලා සතුව අනන්තගුණ බලේෙන්ந்த. තන්හං කළ මේදංකල සරණං කල දීපං කළ කොන්්ඩඥ මංගල සුමන ඒවත සෝබිත අනෝම දස්සේ පදමනාරද පදමොතර සුමේද සුජාතපයේ දස්සේ අත්ත දස්සේ ධම්මදස්සේ. සිද්ධත් තිස්සවොස්සවිි පස්සීසිකී වෙශ්සබූ කකු සඳ ඕෝනාා ගමන. කාශ්‍යප ගෞතමයන බුදුවරයන් වහන්සේලාගේ. අනත බ ද ග බලින් බුද්දක්ඥා බලෙන්, බුද්ධ ේජාන ාබලෙන් බද්ෙලි ාන ා බලයෙන්. ජීවිතයේ පුරාරැස්කරගත්තාව කුසලානනි සංසබලෙන් අම්ඹබලංගොඩ ස්වල්ල පාර් අංක පනස්තුන යන නිවසේ පදිංච මෙහි දායකත්වයෙන් කටයුතු කරන. ආරෙම ඥාන සිරි මහත්ම ආරෙම ඉන්දරනතා මහත්මින් යන දෙපලටත් දූදරුවන්නු නාරෙ ඉරේසා ආරෙම නිලුග නාරම් දිනේසා එවගේම පුතා සසී ජයලත්. මොනපුුරන් වනගේ කවිදඇයි ලසී විනෝත් ලසී විනෝත් P අදීශ RM නැතුවද මිලපිරිය සහකේ ආහන්සන Rම්තතත්නිලා අබවිනරි යන තමන්ගේ මොනපුුරු මිලබිරිියන්ටත්. මේ ධර්මස්සවනය සඳහා සහභාග වෙච්ච පින්න තුල්ලාත්. ඉදුක් වෙෙත්තුවා නීරෝගි වෙත්වා සුවපත්වෙත්වා. ආයු වරන සැප් බල්ල ඥාන දියුණු වේවා. කරදරකම් කටළු බාධ කපල නවග්‍රාදස දුරු වේවා. තමග ලැකී රක්ෂාවන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු තිියුණු වේවා යහපතක් වේවා. දාන සීල භහාවනා පින්කන් දියුණු වේවා තිය නසනී පපුළු 15න්දරෝ නවග්‍රහ දෝස ඒ රාෂ්ඨ කපල මගහැරී හපතක් වේවා මරනීදිත් මේ යුතුම් පින්කන්ශීපත්වේවා. සසරවසනතුරු නිවන්දකිලතුරු දුකක් කරදර පීඩවත් සතරපායක් කිසි කලිකවන් නොමවේවා. හොඳ මෞපියන්, ගුරුවරුන් ඥාතිී සංසාරිදිත් හවෝටම ලැබේවා. බුදු පසේබුදු මහරහතන් වහන් සේලාස් මොනගැසේවා සයාාතිෙන් උපස්ථාන කරඩත් ලබේවා. සවසේපාරමීගුණ දියුණු කරල් හැම දෙනාට වේපින්කම. අමහ මහ නිවන් සම්පත් පිණි සිහිේතුවේවා වාසනාදේවා කෙන සාදු කියන. නිවන් ප්‍රාර්ථනා කරගන ඥාතිීට දෙවියන්ට ගාත කෙළ පින්දෙමු. ඉදන් මේ ඥාතිී නංහෝත සුකිතා හොන්තුඥාතයෝ. ඉදන් මේ ඥාතිී නංහෝතුෝ සුකිතා හොන්තුඥාතයෝ. ඉදන් මේ ඥාතී නංහෝතෝ සුගිතා හොන්තුඥාතයෝ එත්තාාවතාචං අම්හෙහි සම්බතන් ප්ච සම්පදන් සම්බේදේවාගනමෝ දන්තෝ සම්බ සම්පත්ති සිද්ධයා इत्तावता चंगम हे संबतन पुन्न संपदं संबे भोतां अनुदान तो संब संपत्ति सिद्धिया इत्तावता चंगम हे संबतन पुन्न संपदं संबे भोतां अनुदान तो संब संपत्ति सिद्धिया इत्तावता चंगम हे संबतन पुन्न संपदं संबे सत्तानुदान संब संपत्ति ආකාසට්ටහාචබුම් මටතාදේ වානාගා මහින්දිිකා කොඥන්තන් අනුමෝදිත්වා චිරං ලක්කන්දුු සාසනං ආකාසට්ටහාචබුම් මට්තාාදේවානාගා මහින්දිිකා ප්ඥන්තන් අනුමෝදිතුවා චරං ලක්කන්තු දේශනං ආකා සට්ටාචබුම් මට්ටාදී වානාගා මහින්දිිකා ප්ඥන්තන් අනුමෝදිතුවා චිරලක්කන්තුමන් පරන්තිී. ඉමිනා පഞ්ഞ කම්මීනේ මාමී බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතෝ යාව නිම්බාන ඉමිනාපොഞ්්‍ය කම්මීනේ මාමී බාල සමාගමෝ සතන් සමාගමෝ, හෝතෝයාාව නිම්බාන පත්තියා ඉමිනාපොഞ්ഞ කම්න්නේේලෑ මාමී බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතෝයාාව නිම්බාන පත්තියා එදංමී පුං්ඥ කම්මං ආසවක්කයාාවහන් හෝතු සම්බදුක්හා පමං්චතු සාධෝසාදෝ අභිවාදන සීලිස්ස නිච්චං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ධන්තිීයායුුවන්නෝ සුකංබලං ආයුරාරෝගගේ සම්පත්ති සග්ග සම්පත්ති මේ වච්ච අතෝ නිම්භාන සම්පත්ති මිනාතේ සමි්ජතු. සාදුහු සාතුහු සාතුෝ. තත්පරයෙන් තත්පරය මිනිත්වෙන් මිනිත්තුව ගෙවී යන, ඉතා වටිනා මනුෂ්‍යාත්මයක් ලැබූ ඔබ අප ජිවිතවලට. ඉතාම වටිනා දහම් කරනු කරනාවක්. ඉතා කරුණ අධ්‍යහස්සයෙන් යුක්තව අපට දේශනාකට වදාළ කරුණය පින් වන්තිදේශකයන් වහන්සේට මෙවන් උදාාර්ථර ශාසනිික මෙහවරන් තෞතුරට සිද්ධ කරන්නට නිදුක් නීරෝගී චිරජීවනය දිගාසිරි සම්පත් ලැවේවායි අප කවරුත් සාදු සිත්්පෙර දැරිව ශ්‍රද්ධාසකින් යුක්තව ප්‍රාර්ථනා කර සිටමෝ. සාධහෝ සාතෝ සාතෝ. ඔබේත් මගේත් අපි හැමෝගේමත්. මෙලව පරලව ජීවිතවල සුභ සිද්ධය වෙනුවෙන් උතුම් තතාකත ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාල කරුණය පින්මත්දේශකයන් මහස්සේ වෙනුවෙන් සැදැහැති දායක මහතු මහත් පින් විසින් මෙමොහොතේදී අෂ්ඨ පරිෂ්කාර ප්‍රධාන සිලු පරිෂ්කාර පූජාවන් මෙමොහොතයේදී සිද්ධ කරනවා. එසනම් සුපිනතු සූද නම් වන්නේ ි පැත්නීන්ට උතුම් දායිකත ධර්ම දේශනාව මෙතකින්නමෝවට පත් කරන්නට මෙවධාර්තර ව්‍යායාමයන් මතු දිදුලන මොනුදෑයක් වලවෙන්න ආශිර්ාතයක් වේවයි අප ප්‍රාර්ථනා කරනවා. ඔබැහැමදිනාටම උතුම් ශ්‍රී සද්ධර්මය පෙහිට ලැබේවා.